ෝක ගොඩත්දවලට මේ මීජා කියීන නාමේ භාවිත වෙනවා මිකී මවස්වගේ කාටුන් නිර්මාණයට වගේම පරිගැනික භාවිතයේ දී මවස් එක දක්වා මියයාගේ යොද්දාගෙනින් අපට එදිනිදා ජීවිතයේදී හමුමුවෙනවා. මල්ලිය ප්‍රක්ෂන් චැනල්ලෙ සස්ක්‍රයි් කරලනත්තාන් දැම්ම සක්ස්ක්‍රයිප කරන විඩි හොඳයිනම් ලයික්කඇරල ස්‍ර්‍යාපාරකුදදහන්න ඉති වැඩි දෙවල් කතානු කර අපි යම වීඩියකට. අංක එක ලෝපුරා නගර එකසේ ආවරණය කළ මීයෝ ිය නැත තැක් නැහැ මතුරූ මැස්සෝහෙම වැඩි නිවර්තන කලාපේ. ඒ වගේ පලත්තින සමය මීයන්ට නැහැ. දැඩි ශීතකාල එලබෙන ලන්ඩ් නිවියෝ පැරිස් වගේ මහා නගලවටත් මේ මීියෝ ලොකුකර්තරයක් කලා තියෙනවා. ඇමරිකාවෙත් චිකාගෝ සැන්ෆරැසිස්කෝ වගේ හැම නගරේකම මීියෝ කර්තරයකතයට වාර්තාවෙලා තියනවා. දෙදස් දාසෙද්ද මේ මීකර්තරය නිසාම ලන්ඩනේ හා පැරිස උද්‍යාන වල රැට යිට් නිවන්නටේතු කර තිය. ක දෙ ලොකුම මීය මෙතෙ වාර්තාපොත් අර තියන ගෘහස්තමීයන්ගේ වැඩිම බර එක වාර්තා වෙලා තියෙන්නේෙ දිදශනමේදී. බෝසාවි වූලි රැට් ලෙස හඳුන්නන ඒමීය අඟල් තිස් දෙගත් දිගයි වල්ගෙත් එක්කම. අඩිවලින් හිතුවොත් අඩි දෙක හමාරකට කිට්ටුවු දිගක්. ඒවගේ මේ මීය කිලෝග්‍රෑම් එකයි ඩ්‍රෑම් උන්සේ හැටක් බරයි. ඌරුමීනියෝ කියලා සාමාන්‍ය ඒවාහරය හඳුන්න විශාල මීයන්ගේ ගෘහස් මියන් ලොකු වවෙන්නේ නැහ? කිල එකකට වඩා විශාල වෙන්නේ එහෙමත් අවස්ථාවද ඒ නිසා කලින් කිව්ව වාර්තාගත මීයා ඇත්තරම පුදුමයක් අංකතුන අසාමාන්‍ය බෝවීම මීයෝ බෝවෙන එක මීියන්ටම තියෙන විශේෂ තත්ත්වයක් සති පහ කායෙකද මීයෙකුට වැඩිවිය පැමිල්ලා පැටවුම් බිහිකරට පුළුවන් ඒ හැකියාව උන්ට අවුරුදු දෙකක් පුරාතියනවා මේක් මීයකුට මේ කාලය තුළ සති තුනකට වරක් පැටුම් බිහිරට පුළුවන්. එව වගේම පෑ හයක් තුළ සිය ගානක් වාරවල ලිංගිකව එක්වෙන්නත් මේ මීයල් කටයුතු කරන බව සොයාගෙන තියෙනවා. මීියෝ සංසර්ග යෙදිලා පැටවුම් බිහි කරන්නේ යන්නේ සති තුනක් විතරයි. කඩා මී පැටවුන් වරකට හයේ සිට විශ්ස දක්වා ප්‍රමාණයක් මේ මී අම්මා විසින් දානවා. ඉතින් මේ වේගවත් බිහිකිරීම නිසා. එ ම ෝඩුවකිින් තවත් මියන් දහස් ගානක් බෝකරන්නට ඉතාම සුළුකාලයකින් පුළුවන්ගැෙන බවපේනම්. අංකහතර තද දේවල් හපන මීයෝ. සාමාන්‍ය කණපුුණ සතෙක් කන්නන්නේ ඌට කන්න පුළුවන් දේවල් විතරයි. ඒත් මේ මීය හෙමන මීය නොකන දෙයක් නෑ. ලීසිරෙප්පු රා සබන් පලාස්ටික් විතරක් නෙවෙ. ඊටත් තද දේවල් පවා මෙ මීයන් කනවා ඒකට හේතුෝකෘත්තියනවා. මීයන්ගේ ද කියන්නේෙ හැදිල නැවතන දෙයක් නෙවෙේ. ක්ද පන්නේ නැතුව හ හිටියො මහිහට දත් මයනයක් වෙනවා. ඒනිසා හැමතිස්සේම දට්ටික ගානට තියාගන්න මිනෝොත් අදේවල් හපලා දත් කොටගරගන්නවා. අංක පහ. චීන මීයාාගේ අවුරුදුූ. චීනය කියන සත්තු ආහාරයට ගන්න වගේම සත්තුන්ගේ නැකත් බලන්නත් නමගියරට චීනේ මීියගේ අවරුදු විදියට චීන රාසිචක්‍රය අනුව. දනසේ විහතර එදනේ තිසය එදන හිසට එදනසේ හැට එදනසේ හැත්ද දෙක දනසිේ අසුහතර එදනසේ අනෝහය දෙදස් අට වර්ෂය දැක්කෙනවා. ඒ මීයගේ වර්ෂයට චීන ජනයා මීියන්ගේ සුන්දරරුව යොදාගෙන සැමරීම් කරනවා. ඒ වගේම මේමීවර්ෂය උපන් අයගේ ගතිකුණ ආදිය ගැන පලාාපලකීමේ සම්ප්‍රදායකුත් චීනය තියෙනවා. ඉතින් අවසානට සුල්ලබ සත්තුවරයක් ඒ වගේ ඔවුන්ගේ අභ්‍යන්තර් සැස්ම ශීර පයි සත්තුන්ගේ සරලම ආකාරයක් වෙනවා. එය නිසා පරීක්ෂණ කටේතුවල ලොවපුරා මීයන් ගොඩක් යොදාගන්නා. මීය නාහරගනින් අපේරට නැතිවනක් චීනයේ සහ අත්මිදික ආසියනු රටවල තියෙනවා. ඉතින් ගෘහවාසයට මිනිස්ු හුරුවීමත් එක්ක මිනිසුන්ගේ ඇත්තුනේ නැතිව අදඩත් අපිට තැනක් නොතනක් නැතුව කර්දර කරන මීනෝ කියන්නේ අරු පුදුම සත්තුජාතියක්. ඒ අද ඩ රයි ඩ හො යි ර යි යි රන්න ි ර .